आदरणीय अम्मे ताते सहोदरुणी सहोदरीनी मं हितने मे अभी मे अदास्तक्रीम यूथ फॉर चेंज विनसक तारुण्य संविधान विधीयते अदवसे सिद्धकरण्यो ये दवसे दी अंतर विश्वविद्यालय शिष्य बल मंडलया तेवगेम वृत्ति समिति बहुजन संविधान सिविल क्रियाकारिकीन एकतुवेच्च विरोधता पागमन कोलंबदी संविधान कर लिबुण इकट प्रधान हेतु तमय मे वेदी अंतर विश्वविद्यालय शिष्य बल मंडल के अंदर करु वसंत मुद्रिके सहोदर तेवगेम अंतर विश्वविद्यालय भिक्षु बल मंडल के अंदर करु वेल सिरिदम स्वामी वहांसे तेवगेम कैलि विश्वविद्यालय हशां जीवंत सहोदरिया त्रस्तवादी वेलक्वीं पणते दिन अणुवक रंदवुम नियोग मत रंदवल तीयन आंडु कटित करतीन इवगेम तमय मे वेदी सिय गानक दवस गान मिनिस्सु रेगुलेटर संबंध वेच्च एक क्रियाकारी हिटुवु मे सामान्य जनताव सिरगत किरीम करन्न सीआईडी टी गनला प्रश्न करन्न मे वगे कटयुतु वलट आंडुव बरपतल विधिहे सलसुमक कुमंत्रणयक क्रियात्मक करमिन යනවා මේකට එරෙහිව තමයි ඊ දවසේදී මේ විරෝධතා පාගමන සංවිධානයේ උනේ මේ සිරු දිනාගේ සහභාගීත්වය. නමුත් අපි දන්නවා ඊයේ මරදාණෙන් මේ පාගමන පටන් ගන්න කලින්ම පොලිසිය මාර්ග අවහිර කිරීමක් කරා. ඊට පස්සේ ලිප්ටන් වටරවුමට එද්දී සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරි පිටින් මේ මාර්ග අවහිර කිරීමක් කරලා එතන රැස්වීම පවත්වන්න යද්දී මේ උද්ඝෝෂණේ පෙළපාලිය නවත්තලා රැස්වීම පවත්වන්න යද්දී පොලිසිය ඇවිල්ලා කිසිදු සාධාරණ පදනමකින් තොරව ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරලා මේ විදිහට අපි දන්නවා 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට පස්සේ මරදාන CSR ශාලාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න ගියාම පොලිසිය කඩාවැදිලා ඒක කඩාකප්පල් කරන්න පිරිස් අත්අඩංගුවට ගන්න ඊයේ නරුම උත්සාහයක නිරත වුණා. ඉතින් මේක බරපතල තත්ත්වයක් අපි හිතනවා එක පැත්තකින් ත්‍රස්තවාදී වැළැක්වීම පනත පාවිච්චි කරනවා හදිසි නීතිය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර මේ විදිහට කියමින් අතරංගුවට ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ රැඳවුම් නියෝගය යටතේ රඳවලා තබා ගැනීම කරනවා. දවස ගානේ අරගල කරුවන් සිරගත කරනවා. CID එකට යවනවා. ගෙවල් වලට පොලිසියෙන් එනවා, CID එකෙන් එනවා, සිවිල් පිටේ එනවා. සුදු වෑන් වලින් ඇවිල්ලා පැහැරගෙන යන සංස්කෘතිය නැවත වතාවක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ මර්ධණයට හේතුව මොකක්ද කියලා අපි හරියට තේරුම් ගන්නට ඕන කියලා. අපි දන්නවා රනිල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ රාජපක්ෂ ජුන්ටාව රකින්න. ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලකයන්ගේ උමනාව රකින්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. එහෙනම් මේ ජනාධිපතිවරයා ජනතාවට වග කියන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔහු ජනතාවට වග කියන්නේ නැහැ. අපිට ඒක හරිම පැහැදිලි. ඒ වගේම තමයි ජනතා ප්‍රශ්න වෙනුවට තව දුරටත් තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කරගන්නේ කොහොමද? තමන්ව ආරක්ෂා කරන්නේ මහ බැංකු වැදුම් කර වංචා වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ, පාස්කු ප්‍රහාරය වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ ඒවයන් තමන්ව ගලවා ගන්න රාජපක්ෂ ජුන්ටාව ඇතුළු අර හෙන්චයියෝ ටික ආරක්ෂා කරගෙන ඉන්න තමයි මොහුගේ බලාපොරොත්තු වෙන්නේ. මේකත් එක්කම තමයි ඊයේ දවසේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ 2022 අවුරුදු සඳහා වන අතුරු අයවැය යෝජනා. රනිල් රාජපක්ෂ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. දැන් මේ යෝජනා දිහා බැලුවම අපි දන්නවා දැන් මේ පහුගිය කාලේ ලොකු සාකච්ඡාවක් තිබුණා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පොත් කියවපු නායකයෙක්. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ විදේශයන් වල පිළිගන්න කෙනෙක්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන කෙනෙක්. ඒ නිසා සමහරු බලාගෙන හිටියා මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න මෙයා විශ්වකර්ම කරයි කියලා. හැබැයි දැන් ඊයේ අයවැය ලේකනේ යෝජනා අරගෙන බැලුවම ඒකේ නැවත තියෙන්නේ මේ ආර්ථික අර්බුදයේ හමුවේ ආණ්ඩුව යෝජනා කරපු අසමත් යෝජනාව තමයි. මොනවද තියෙන්නේ? බදු වැඩි කිරීම. ඒත් සාමාන්‍ය ජනතාවට අදාළ බදු වැඩි කිරීම. නැවත ජාත්‍යන්තර මූල්‍යහර මුදලට ගිහිල්ලා ණය ගන්න එක. රාජ්‍ය දේපල ටික, ජනතාවගේ දේපල ටික විකුණන එක, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ අයිතීන් විකිණීම. එනිසා මේ අයවැය ලේකන ඉදිරිපත් කරද්දී බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ කියලා තියෙනවා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරපු වැඩපිළිවෙළක්. ඒ නිසා හරි පැහැදිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරලා තිබුණු වාර්තාවල තිබුණු දේවල්ම තමයි මේ ආණ්ඩුවේ අයවැය ලේකනේ තියෙන්නේ. එනිසා මේක තවදුරටත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරපු එකක් නෙමෙයි. මේ අයවැය ලේඛනයේ මර්ධනීය අතරෙත් සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි අපි බොහොම පැහැදිලිව කිව්වොත් එහෙම දැන් ආණ්ඩුවේ යෝජනා තියෙන්නේ මේ ආර්ථික අර්බුදයට නැවත බදු ආදායම් වැඩි කිරීම. වැට් බද්ද 12% තිබුණු එක 15% දක්වා වැඩි කරලා. ඒකල බදු නොගෙවන බදු පැහැර හරින අය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපි අහනවා මේක මොන විහිළුවද? සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා වලට පවා බදු ගෙවමින් ඉද්දි ධම්මික පෙරරා රුපියල් මිලියන ගණන් බදු ගෙවන්න නැතුව ඉන්නවා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහු තමයි මේ රට හදන එක ගැන රූපවාහිනී සාකච්ඡාවලට අවිල්ල කතා කරන්නේ. ආර්ථික ගොඩනැගෙන ගැන ඔහු තමයි කතා කරන්නේ. හැබැයි
බදු පහර හරින එක ගැන කටයුතු කරනවා. ඉතින් මේ මේ විහිළුව මොකක්ද? ඒ නිසා බොහොම පැහැදිලි මේ බදු ප්‍රතිසංස්කරණ හරහා නැවත මේ රටේ ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. බඩු මිලාපහුව වැඩි වෙන එක නවත්තන්න බෑ. බස් ගාස්තු වල ඉඳලා සියල්ල වැඩි වීම නවත්ත ගන්න බැරි වෙනවා. මේ තියෙන බදු ප්‍රතිසංස්කරණ සලකා බැලුවට පස්සේ ඒක හරීම පැහැදිලි කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ එක තමයි රාජ්‍ය දේපළ විකුණන්නේ. දැන් මේකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව සම්බන්ධයෙන් තිබුණු වාර්තාවල තිබුණා. ඒ කියන්නේ පාඩු ලබන රජයේ ආයතන කියලා හඳුනාගෙන ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා එක්ක පෞද්ගලික අංශයට සම්පූර්ණ විකුණනවා නැත්නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ තියාගන්නවා. ඉතින් ඒකෙන් වෙන්නේ මේවා මේ විවිධ සමාගම් වලට පෞද්ගලික අංශයට වෙනත් රටවල් වලට විකිණීම තමයි මේක හරහා සිද්ධ වෙන්නේ. එතකොට මොනවද මේ කියන ආයතන? ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා. දැන් මේවා ලාභ නොලැබීම සම්බන්ධයෙන් වග කියන්න ඕන කවුද? මේ ඉන්න පාලකයෝ කලින් හිටපු ගෝඨාභය රාජපක්ෂලා. ඊට කලින් හිටපු ආණ්ඩු දැන් ඉන්න රනිල් රාජපක්ෂලා තමයි මේවට වග කියන්නේ. හැබැයි ඒ ජනතා දේපළ විකුණන්න තීරණය කරනවා තමන්ගේ අර්බුදයේ වහ ගැනීම සඳහා මේව විකුණන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඊළඟ එක තමයි මේ අයහෙලේකනේ තියෙන හරි අපූරු කතා ටිකක්. කියන්නේ විශ්වවිද්‍යාල විවෘත වෙමින් පවතී. විශ්වවිද්‍යාල වැහුවේ මොකටද? විශ්වවිද්‍යාල වැහුවේ කොවිඩ් වසංගතය වෙලා. විශ්වවිද්‍යාල කොවිඩ් වසංගතය වෙලාවේ වහපු විශ්වවිද්‍යාල තමයි තාම ඇරලා නැත්තේ. දැන් මේ අයහෙලේකනේ කියනවා කොවිඩ් වසංගතය නිසා වහපු විශ්වවිද්‍යාල තාම විවෘත වෙමින් පවතී. ඊට පස්සේ ආර්ථිකී ගොඩනැංවීම සඳහා යෝජනා වලට තියෙනවා උසස් අධ්‍යාපනය පුළුල් කරන්න අධ්‍යාපනයේ විකුණන් නැවත වතාවක් උපාධි කඩදාන්න කියලා තමයි මේ කියන්නේ. දැන් මේ අයවැලේකනේ මොකද වෙන්නේ? එක පැත්තකින් ජනතාවට බදු මුදල් වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන රාජ්‍ය දේපළ ටික ජනතාවට තවදුරටත් ඉතුරු කරලා තියෙන දේපළ ටික රාජ්‍ය ආයතන ටික විකුණන්න කටයුතු කරලා තියෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය පරිසරයේ වගේ විෂයන් ශේෂ්ත්‍රයන් සම්පූර්ණ පෞද්ගලීකරණය කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අයවැය යෝජනාවලියේ තියෙන අනපනත් පවා වෙනස් කරන්න අරන් තියෙන තීරණ අරගෙන බලන්න. කම්කරු නීති වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පනත වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි සේවකයන්ට අයිතීන් හම්බෙන අනපනත් මේක හරහා සංශෝධනය කරන්න තීරණය කරලා තියෙනවා. මේ එන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ගෙන කොන්දේසි. ඒ තමයි සමාජ සුභසාධන සේවාවන් කප්පාදු කරන එක, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ විකුණන එක, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියලා වචනයක් පාවිච්චි කරලා ඒවා පෞද්ගලීකරණය කරන එක. ජනතාවට නැතුව ඒවා පෞද්ගලික හිමිකරුවන්ට සමාගම් වලට ලාභ ගන්න තත්ත්වයට ඒවා පත්කරන එක තමයි ඔවුන් කරන්න යෝජනා කරලා තිබුණේ. බලශක්තියේ වල මිල ගණන් ඉහළ දැමීම කියන එක IMF එකේ තිබුණු යෝජනාව. ඉතින් මේවා නෙවෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් දැන් මේ අහලේකණි වෙන්නේ ජනතාව ඉල්ලුවේ මොනවද? ජනතාවට මූලික අවශ්‍යතා ටික සපය ගන්න අවස්ථාවදී. ඒ වගේම තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ජනතාවට බලය හම්බෙන ව්‍යුහයන් හදන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ජනතාවට තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඉන්න බෑ. තවදුරටත් දරුවන්ගේ ජීවිත අනතුරුදායි. ඒ කියන්නේ දරුවෝ දැන් මැරෙන්නේ කන්න නැතුව. මන්දපෝෂණෙන් 6 වෙනි තැනට ආපු රට තව ටික දවසක් ගියාම මේ ආහාර මිල ඉහළ යාමත් එක්ක මන්දපෝෂණෙන් උඩම තැනට එනවා. මේක තමයි අපිට වෙමින් යන්නේ. දැන් එහෙනම් ආණ්ඩුව මර්ධනය කියන එක හරිම පැහැදිලි. ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ. මෙරටේ තරුණ ප්‍රජාවගේ රැකියා ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඉස්සරහට කරන්නේ මේ ආයතනවල සේවකයෝ දහස් ගණන් එළියට දාන්න. අලුතින් රැකියා දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ එහෙනම් මේවා කප්පාදු කිරීම හරහා එන ජනතාවගේ විරෝධය, ජනතාවගේ පීඩණය, පීඩණයට ආණ්ඩුව උත්තර දෙන්නේ මර්ධනය. මොකද ආණ්ඩුවට ඇත්ත ප්‍රශ්නවලට කිසි එකකට උත්තර නැහැ. ඒ නිසා තමයි මේ උද්ඝෝෂණ පටන් ගන්නත් කලින් මර්ධනය කිරීමේ සැලසුම් ඇවිල්ලා තියෙන්නේ. අන්තරේ කැඳවුම්කරු ඇතුළු තවත් සහෝදරවරු දින 90ක රැඳවුම් නියෝගයත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කරලා රඳවල තියන්න තීරණය කළ තියෙන ඒ නිසා ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් සංවිධාන, මෙරටේ ඉන්න ප්‍රගතිශීලී සියලු දෙනා මේකට විරුද්ධ වෙද්දී රනිල් රාජපක්ෂ මේක කරගෙන යනවා. ඒ මොකද හේතුව තමයි රනිල් රාජපක්ෂ ජනතාවට වග කියන්නේ නැහැ. ජනතාවට වග කියන්නේ රනිල් රාජපක්ෂට ඕන නැහැ. රනිල් වග කියන්නේ තමන් ඔය පුටුවට ගෙනාපු අර හෙංචයිය, සනත් නිශාන්තලා වගේ හෙංචයියන්ට. මොකද අපි දන්නවා ඊයේ පොලිසියෙන් ඇවිල්ලා පහර දීලා අපේ සහෝදරුරු අත්තරංගොඩ ගන්නවා, සහෝදරියන් ඇදගෙන ගිහිල්ලා අත්තරංගොඩ ගන්නවා, ගහනවා. හැබැයි දේශබන්දු තෙන්නකෝන්ට, අර මැර මහින්ද රාජපක්ෂට, සනත් නිශාන්තලාට, මහබැංකු හොරාකාපු මිනිස්සු දී කුදලගෙන ගියා, සීනිබදු වංචාව කරපු මිනිස්සුද කුදලගෙන ගියා, මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන මහබැංකු අධිපතිල දෙවුස්සගෙන ගියා, පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන මේ මිනිස්සු දෙවුස්සගෙන ගියා. කවුරුත් නෙවෙයි මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලපු
සාමාන්‍ය ජනතාව ඊයේ උස්සගෙන ගියේ පැහැරගෙන ගියේ පහර දුන්නේ මිනිස්සුන්ට. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා විශේෂයෙන් මේ රටේ තරුණ ප්‍රජාවට කියනවා මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ඔබ මේ ඔබේ ඔබේ අනාගතේ තමයි මේ සුන්නත් දූලි කරලා දාන්නේ. ඔබේ දරුවට ජීවත් වෙන්න තියෙන රට තමයි මේ සුන්නත් දූලි කරලා දාන්න හදන්නේ. ඒ නිසා අපි කියනවා පහුගිය කාලේ ඔබ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් අරගල කරා. අපි කියනවා ඒක මේ මර්ධණයෙන් ඒක තුරන් කරන්න දෙන්න එපා. අපි මේ කවට රනිල්ගේ මේ මර්ධණයට එරෙහිව හිට ගන්න ඕන මේ ඉදිරියේ එන්න නියමිතේ. අපි දන්නවා දීවරයෝ දැන් ඉන්නේ මහපාරේ. ගොවියෝ ඉන්නේ මහපාරේ. හරි තව ටික දවසකින් රැකියා හිමි වෙන විශාල ප්‍රමාණයකට මේ මහපාරට වැටෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා අපි කියනවා අපි අරගලෙන් පාඩම් ඉගෙන ගත්තා. අපි අරගලෙන් සමාජයට පාඩමක් දුන්නා. මේ රටේ තරුණ ප්‍රජාව තමන්ගේ රස්සා අතෑරලා ඇවිල්ලා තමන්ගේ ජීවිත කැප කරලා තරුණ ජීවිත කැප කරලා ඇවිල්ලා මේ අරගලයට දායකත්වය දුන්නා. කලාකරුවෝ වෘත්තිකයෝ වැඩිහිටියෝ මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච අරගලයක් කරහා තමයි අපි සමාජයට පෙන්වුවේ. අපි මේ රටේ දේශපාලන නරුම දේශපාලන සංස්කෘතියට පෙන්වුවේ ජනතා බලය තමයි උඩින් තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනය කරනවා මේ මර්ධනේ ඇවිල්ලා තියෙන ඔබට මේක වසන්තට හරි සිරිදම්මහාමුදුරන්ට හරි හෂාන්ට හරි එහෙම නැත්නම් අද මේ වෙද්දිත් හිරගත වෙලා ඉන්න සිය ගාණක් වෙච්ච අරගල කරුවන්ට හරි විතරක් ආ ප්‍රශ්න වෙයි. දැන් මේ ප්‍රශ්නේ ඔබේ ගේ දොරකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකට විරුද්ධව හිට ගන්නවා කියන එක ඉතාම තීරණාත්මකයි. ඉතාම අපේ ජීවිත සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඒක ඉතාම තීරණාත්මක මොහොතක් තීරණාත්මක අවස්ථාවක් තීරණාත්මක තීරණයක් කියලා අපි ඔබට කියනවා. ඒ නිසා අපි ආරාධනය කරන ඔබ සියලු දෙනාට මේ මර්ධනයට විරුද්ධව හිට ගන්න මේ අයවැය ලේඛනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එන කොන්දේසි ඇමරිකන් චීන ඉන්දියන් මේ රටවල් වලින් අපිට එන කොන්දේසි කියලා කියන්නේ අපේ ජීවිත උන්ගේ අනසකට යටත් වෙන වැඩක් තමයි වෙන්නේ. ඒකට එරෙහිව හිට ගන්න අපි ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා මේ කවට රනිල්ගේ මර්ධනයට විරුද්ධ වෙමු. මේ අටවන රනිල්ගේ කියන්නේ මේ උගුල් අටවන රනිල්ගේ අටවෙන හවුල් වලට අපි අහුවෙන්නේ නැතුව ඒවා පන්නන්න අපි කියනවා අරගලේ අරමුණු සපුරන්න අපි ඔක්කොම සෙට් වෙමු. ඒ අරගලේ සටන වෙනුවෙන් අපි හැමෝම සූදානම් වෙමු.